අපේ ලයිෆ් බෝයි තැන් ලයිෆ් බොයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට. ඔව්, තවම තැදිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ ජාල නගරේ ඉඳන් තමයි අපි මේ විදිහට ඔබත් එක්ක සජීව සම්බන්ධ වෙන්නේ. ඉතින් දිස්ත්‍රික්ක 8ක් හැරුණකොට සෙසු දිස්ත්‍රික්ක වලට මේ වෙනකොට ඇදිරි නීතිය ඉවත් කළා. ජනතාවට වෙළඳසල් වලට කියලා බඩු බාහිරාදී මිලදී ගැනීමේ අවස්ථාව ලැබිලා තියෙන පසුබිමක තවමත් මේ ප්‍රදේශවල ජනතාව නිවෙස් වලට වෙලා ඇදිරි නීතියට ගරු කරමින් ඉන්න ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් තවමත් මේ විදිහට ගමන් කරමින් තියෙන්නේ මේ දිස්ත්‍රික්ක වල විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා සහ ආරක්ෂක අංශ වලට අදාළ රථවාහන වලට පමණයි. මොකද අපි දැක්කා මේන මාර්ගය තුළදීත් විශේෂයෙන්ම පොලිස් මුර සංචාර, ජංගම මුර සංචාර නිරන්තරයෙන් සිද්ධ කරන ආකාරය විතරක් නෙමෙයි සාමාන්‍ය කිලෝමීටරක් කිලෝමීටරක් පාසාම ආරක්ෂක අංශ යොදවල නිරන්තර විමසීමට ලක් කරනවා මේ සියලුම රථවාහන. ඔවුන්ට අවසර පත්‍රයක් තියෙනවාද මේ ඇදිරි නීතිය කාලය තුළ මේ විදිහට ගමන් කරන්න කියන කාරණය. ඉතින් අපෙන් පවා ඒ විමසීම කරා නිරන්තරයෙන්ම පොලිසිය විසින්. ඉතින් ඒ අනුව ඉතාමත්ම තදින් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය හෙට උදැසන 6 දක්වාම අපිට මේ දිස්ත්‍රික්ක කීපෙන් තවමත් දකින්නට ලැබෙනවා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් වෙනත් රටවල් ගොඩක් වෙලාවට ආසාදිතින්ගේ සංඛ්‍යාව මරණ සංඛ්‍යාව වාර්තා කරද්දී ශ්‍රී ලංකාවේ මාධ්‍ය විදිහට අපිට වාර්තා කරන්න වෙලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාවත්. අද වෙද්දි මේ වෙනකොට 1500කට අධික සංඛ්‍යාවක් ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට ජනතාව නොදැනුවත්කමින් සමහර වෙලාවට මහාමාර්ගයේ ගමන් කරනවා. ඉතින් මේ හේතුව නිසාම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න අවස්ථාව අපි දැක්කා. පොලිස් ජංගම මුර සංචාරවල අත්අඩංගුවට පත් වෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි මෙච්චර දැනුවත් කළ තියෙද්දි ගොඩක් වෙලාවට ජනතා එක්රැස් වීම වරින් වර සිද්ධ වෙනවා අපි දැක්කා. ක්‍රිකට් ක්‍රීඩා තරඟ පවත්වන ඒ වගේම පෞද්ගලික සාද පවත්වන නිවෙස් වල ඉතින් මේ කිරීමෙන් වැළකී ඉන්න කියලා තමයි අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. මොකද වැඩි පිරිසක් අත්අඩංගුවට පත් වෙලා තිබ්බේ මේ වගේ අනවශ්‍ය ජනතා එක්රැස් වීම සිද්ධ කිරීම හේතුවෙන් මේ ඇදිරි නීතිය කාලය තුළ. ඉතින් පුළුවන් තරම් නිවසට වෙලා ඔබ රැඳිලා ඉන්න මේ දිස්ත්‍රික්ක 8 කෙනෙක් නම් මොකද කොරෝනා වෛරසයෙන් මැඩ පැවතීම සඳහා අපිට මේ ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්විය හැක්කේ පුළුවන් තරම් නිවසට වෙලා හුදෙකලාව සිටියොත් පමණයි. ඉතින් හෙට උදෑසන 6 වෙනතෙක් මේ විදිහට තදින් ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා මේ දිස්ත්‍රික්ක 8ට. මේ පිළිබඳව අපි නිරන්තරයෙන් ඔබට තොරතුරු වාර්තා කරන්නටත් සූදානමින් ඉන්නවා වරින් වර මේ දිස්ත්‍රික්ක පුරාවටම සංචාරයේ නිරත වෙමින්. මේ මොහොතේදී මායතුළු අදදරන කණ්ඩායම රැඳී සිටින්නේ පානදුර නගරේ. ඉතින් පානදුර නගරේ ඔබට පෙනෙන ආකාරය ඔබට පෙනෙනවා ඇති. ඉතම ජනාකීර්ණ තත්වයකට පත්ව තිබෙනවා මේ උදෑසන වරුවේ. තවමත් පැයක්වත් ගෙවි අවසන් නැහැ මේ ඇදිරි නීති තත්වය නිමාවට පත් කළා. ඇදිරි නීතිය අවසන් කරලා මේ ප්‍රදේශයේ ඇතුළු දිවෙන අනෙකුත් ප්‍රදේශවල ඉතින් අපි ඔබෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම ඉතමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ඔබෙන් ඉල්ලන්න කැමතියි. අප දන්නවා මේ දිනවල ඔබේ නිවසේ උයහපියා ගැනීමට සමහරට බඩු බාහිරාදී නැතිව ඇති. කඩපලට ඔබට පැමිණෙන්නට උවමන ඇති. ඔබට ටවුමට පැමිණෙන්නට උවමන ඇති. ඉතින් පැමිණෙනවා නම් ඔබ එක් අයකු පමණක් නිවසෙන් එක් අයකු පමණක් පැමිණ ඒ බඩු බාහිරාදී රැගෙන යන්න නියමිත ආකාරයට ඒ පරතර තබා ගනිමින් අනෙකුත් ජනතාව සමග පරතර තබා ගනිමින් ඒ බඩු බාහිරාදී රැගෙන යන්න. අපි ආරක්ෂා වුණොත් අපිට පුළුවන් මේ වෛරසයෙන් අපේ රට ආරක්ෂා කරගන්න, අපේ ඉදිරි පනානගතය ආරක්ෂා කරගන්න. ඉතින් මේ වෙද්දී මේ ඇදිරි නීති තත්ත්වය උදෑසන 6ට අවසන් වුණා පානදුර ඇතුළු දිවෙන අනෙකුත් දිස්ත්‍රික්කවලට සහ දිවෙන අනෙකුත් ප්‍රදේශවලට. ඉතින් මේ වෙද්දී පානදුර නගරය අපි රැඳී සිටින මේ ඉන්ධන පිරුම මලක් අසල මේ වෙද්දී අති විශාල ජනකායක් තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට පැමිණෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම අපි මීට පෙර දුටුවා විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල් අසල ජනතාව නියමිත පරතරය පවත්වා ගනිමින් එම වෙළඳසැල්වල ඇතුළත් වන ආකාරය සහ ATM යන්ත්‍රවල මුදල් ලබා ගැනීමට පැමිණෙන ආකාරය. ඉතින් මේ තමයි නවතම තත්වය. ඇදිරි නීතිය අවසන් වූ ප්‍රදේශයක් වන කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රදේශයේ අප සූදානම් යළි තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට රැඳී සිටින්න අද දරණ සමගින් අද දරණ 24/7 අප සූදානම් උණුසුම් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න. ලීව ආයුෂ් කරාබු නිටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.